ශ්‍රී ලංකන් පෑන්කේක් කන්න කවුද කැමති? අපි හැමෝම කැමතියි. පුංචි අයගේ, ලොකු අයගේ පුංචි පාටියකට විශේෂ ආකාරයෙන් හදාගන්න හැටි මං අද කියලා දෙන්නම්. එහෙනම් අපි අද ජීබ්‍රා පෑන්කේක් හදන හැටි ඉගෙන ගනිමු. මේ ජීබ්‍රා පෑන්කේක් එකට ඔයා කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් ඉගෙනගෙන කෑම ඔයා Facebook හරහා සිය දහස් ගණනින් ෆොටෝ සෙවන අපේ අම්මා YouTube චැනලය සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එක ප්‍රෙස් කරලා ඊළඟ තියෙන පුංචි බෙල් එකත් ප්‍රෙස් කරන්න. අයිබෝන්, අපේ අම්මා YouTube චැනල් එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මීට කලින් මම පොල් කිරි වලින් වතුර වලින් පෑන්කේක් හැදුවා. අද හදන්නේ එළ කිරි වලින්. එළ කිරි පිටි කිරි පාවිච්චි කරන්නේ නැත්නම් ඔයාට මේ සීප්‍ර පෑන්කේක් එක පරණ එක වගේ පොල් කිරි දාලා හදා ගන්නත් පුළුවන්. අපිට ඕනේ හොඳට පැකට් කරපු පාන් පිටි ග්‍රෑම් 180ක්. ඒ කියන්නේ මෙෂරින් කප් එකමාරක්. ඊළඟට බටර් හෝ මාගරින් මේස හැඳ පොඩි භාජනයකට දාලා යන්තම් ලිපට අල්ලනවා. ගොඩක් වෙලා නෙමෙයි, යන්තම් ලිපට අල්ලනකොටම ටක් ගාලා දිය වෙනවා. එතකොට ඒක පැත්තකට අරගෙන වතුරෙන් තියනවා. කූල් වුණාට පස්සේ පැත්තකට අරගන්නවා. මම මෙතන අරන් තියනවා මිලිලීටර් 450 කිරි පැකට් එකක්. මේකෙන් මම මිලිලීටර් 400ක් වගේ තමයි ගන්නෙ. ඒ කිව්වේ මෙෂරින් කප් දෙකට චුට්ටක් අඩුවෙන්. ලොකු බිත්තර දෙකයි මෙෂරින් කප් භාගයයි. ඔයාගේ බිත්තර පොඩි නම් කෝප භාගයක් වෙන්න ඉතුරු හරියට කිරි පොඩ්ඩක් දාගන්න. ඊළඟට කොකෝවා පවුඩර්, චොකලට් පවුඩර් මේස ඇඳි එකක්, ලුණු කුඩු මේ තරම් චුට්ටක්. දැන් අපි මේ කිරි එකට සීනි එකතු කරන්නේ නැහැ, මොකද මේකේ මැදට පැණි පොල් දාන නිසා. මේ තියෙන රෙසිපි එක ලියාගන්න. ඉස්සෙල්ලාම අපි දිය කරගත්තු බට ටිකයි බිත්තර ටිකයි එකට දාලා විස්කිකෙන් මේ විදියට දාගන්නවා. ඊළඟට ලුණු කුඩු ටිකත් ඒකට දාගන්නවා. දැන් කිරි එකෙන් භාගයක් විතර දාලා හොඳට ගාගන්නවා. දැන් පිටි එකෙන් මේ වගේ ටික ටික හලන ගමන් දාලා විස්කිකෙන් කලවම් කරනවා. මම ගත්ත කිරි එක ටිකක් කූල් ගතිය තියෙන නිසා චූටියට කැට හැදෙනවා. ඒ නිසා මං හොඳට විස්කිකෙන් ගහනවා. දැන් හොඳට උකුවට ආවා. ඊළඟට අපේ ඉතුරු කිරි ටික දාගන්නවා. අනිවාර්යයෙන්ම පෑන්කේක් බැටර් එක හැදුවම මේ විදියට පෙරන්න ඕනේ. දැන් මම කිරි මිලිලීටර 450ක් විතර තියාගෙන ඉතුරු ටික දාලා බැටර් එක හදාගත්තා. බැටර් එක කලවම් කරගත්තට පස්සේ විනාඩි 10ක් එළියෙන් වහලා තියෙනවා. මම මේකට කූල් කිරි දාපු නිසා එළියෙන් තියෙනවා. ඔයා කූල් කිරි දැම්මේ නැත්තම් ෆ්‍රිජ් එකේ තියෙනවා නම් හොඳයි. මේ තියෙන්නේ මං හදාගත්තු පැණි පොල් ටික. මීට කලින් මං ඔයාලට සීනි වලින් පැණි වලින් දෙකෙන්ම පැණි පොල් හදන හැටි කියලා දීලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වීඩියෝ එක. ඊළඟට පෑන්කේක් වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ දෙකේ හකුරු වලින් පැණි වලින් දෙකෙන් හදන හැටි කියලා දීලා තියෙනවා. පෑන්කේක් එක හදලා ඉවර වුණාම ඒ වීඩියෝ බලන්න යන ක්‍රමය කියලා දෙන්නම්. ඊළඟට මම මේ වගේ පයිපින් බෑග් එකක් අරගන්නවා. මේක චොකලට් දිය කරලා වක් කරගන්නයි අරගත්තේ. ඔයාට මේ වගේ බෑග් නැත්තම් මේ වගේ කිරි පැකට් එක ඇතුළට හරි පිටි කිරි පැකට් එක ඇතුළට හරි දාලා මෙතනින් කපලා ගානට මිරික ගන්න පුළුවන්. මේ බැට එක අපි විනාඩි 10ක් වහලා තිබ්බනේ. දැන් මේක තව ටිකක් උකු වෙලා. මේ වෙලාවේ අපි චොකලට් පවුඩර් එකට බැට එකෙන් ටිකක් දාලා හොඳට දිය කරගන්න ඕනේ. හොඳට දිය වුණාට පස්සේ මේකත් පෙරලා අරගන්නවා. මම මේ පුංචි මෙෂරින් කප් එකටම දාලා පෙන්නුවේ ප්‍රමාණය පෙන්වන්න ඕන නිසායි. මේකේ පුංචි උල නිසා වක් කරගන්න ලේසි නිසායි. දැන් අපේ චොක්ලට් මිශ්‍රණය මේ පුංචි බෑග් එකට වක් කරගන්නවා. වක් කරලා කටාරිය මේ විදිහට හොඳට රෝල් කරලා ක්ලිප් එකක් ගහගන්නවා. දාලා මේ විදිහට උඩ අතට තියලා යට කෙළවර කතුරකින් කපනවා.
බැටේක විනාඩි 10ක් තිබ්බට පස්සේ දැන් හොඳට උකු එලයි තියෙන්නේ. දැන් මේකේ උකු ගතිය යන්න ඉතුරු කරපු කිරි මිලිලීටර් 50 මේකට එකතු කරනවා. දැන් අපේ පෑන් එක ලිපේ තියලා බට චුට්ටක් ඒකට දාගන්නවා. හොඳට මතක තියාගන්න පෑන්කේක් හදනකොට ලිපේ කිඳර බින්දුවටම තියෙන්න ඕනේ. පෑන් එක ටිකක් රත් වුණා. ඒ නිසා මම ලිපේ කිඳර ඕෆ් කරලයි මේක වක් කරන්නේ. ගින්දර වැඩි වුණොත් එහෙම පෑන්කේක් එක වටේ ඇකිලිලා උඩට ඉස්සෙන්න පුළුවන්. බැටේක දාලා පෑන් එක මේ වගේ කරකවපු හැටියෙම අපේ චොකලට් බැටේක අරගෙන පෑන්කේක් එක උඩ මේ විදියට රවුමට රවුමට යවා ගන්නවා. ඊට පස්සේ හිල තියෙන හරියෙන් ඇඟිල්ලෙන් තද කරලා හයියෙන් අල්ලගෙන අනිත් පැත්තට හරවලා මෙන්න මේ විදියට තියෙනවා. හොඳටම අඩු කින්දරේ මෙන්න මේ විදියට වේලෙනකන් ඉන්න ඕනේ. උඩ පැත්ත වේලුණාට පස්සේ ටක් ගාලා අනිත් පැත්ත හරවනවා. ඊළඟට පොල් පැණි ටිකක් මේ වගේ අයිනට දාලා ස්පැචුලා දෙකේ උදව්වෙන් මෙන්න මේ ක්‍රමයට නවා ගන්නවා. පෑන්කේක් එක එළියට ගන්න ඕනේ නැහැ. ඔහොමම තියලා ලේසියෙන් නවා ගන්න පුළුවන්. මම මීට කලින් පෑන්කේක් හදන වීඩියෝ එකේදී මේ ක්‍රමය විස්තරාත්මකව කියලා දීලා තියෙනවා. දැන් අපේ පෑන්කේක් එක හරේ මෙන්න මේ ක්‍රමයට පෑන් එකෙන් එළියට දාගන්න පුළුවන්. හරි ලේසි. ආයෙක බලමු. මම මේකේ චොකලට් රවුම දාන්න පටන් ගන්නේ මැදින් නෙවෙයි අයිනක ඉඳලා. මේ ක්‍රමයට දාගත්තම පෑන්කේක් එක එතුවට පස්සේ ලස්සනට රවුම උඩට හිටිනවා. පෑන් එක ටිකක් රත් වුණා නම් ලිප ඔෆ් කරලා ඊට පස්සේ ආයෙත් ලිප ඔන් කරන්න. උඩ හරිය තෙත ගතිය ගියාට පස්සේ අනිත් පැත්ත හරවන්න. අපි රවුම පටන් ගත්ත තැනයි මේ තියෙන්නේ. ඊට පල්ලෙහැන් තමයි පැණි පොල් ටික දාන්නේ. දැන් මේ විදියට ඔතාගෙන ඔතාගෙන යනවා. හරි ලේසි. දැක්ක නේද? රවුම පටන් ගත්ත තැන හරියට මැදට හිටියා. පුංචි අය නම් ගොඩාක් ආස වෙයි. මේ විදියට ඔක්කොම ලස්සනට හදාගන්න. ඔයාට මේ වගේ පෑන් එකක් නැත්තම් තැටි පෑන් එකක් නම් තියෙන්නේ. මෙන්න මේ ක්‍රමයට තැටියට බැටේක දාලා හැන්දෙන් කරකවල රවුම හදාගන්න. කොහොමද අපේ ජීබ්‍රා පෑන්කේක් ටික? අලුත් අත්දැකීමක්. ලස්සනයි නේද? මේ අපි අම්මා රස බලන වෙලාවයි. හරිම රසයි. රස නියමයි. පෑන්කේක් හදනකොට තියෙන විශේෂම රහස තමයි ලිපේ කින්දර සැරෙන් සැරේ අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ පෑන් එක ගොඩාක් රත් වෙලා කියලා හිතෙනවා නම් ලිපේ කින්දර ඕෆ් කරලා වැක්කිරුවට පස්සේ ආයෙ උන් කරන්න ඕනේ. කලින් කරපු පෑන්කේක් වීඩියෝයි පැණි පොල් හදන වීඩියෝයි බලන්න මෙන්න මේ තලයේ කෙළවර ක්ලික් කරන්න. ඔයා මේ පෑන්කේක් එක හදපු දවසට අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.